යි බෝවන් ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන සම්ග එකතුවන මගේ දූලපුතාලට අද තියන ගනිත පාඩම වර්ගපාලය. ඒ පාඩම මගේ දූලපුතාලට ගනිතය පොතේ පිටුවංක විසි අටත් හතලි සෙකත් අතරදි හමුුවෙනම. ඉතිං ආදරණීය දුවේ පුතේ මේ පාඩ මිගෙනගත්තම ඔබට මෛත එක්ක එකතුළ ඉගෙනගත්තම මගේ දූලපුතාලට සිහිපත් කරගන්න පුළුවන් අය හතා අට ශ්‍රේනිිවල දීගෙන ගත්ත රිජුකෝනාාශ්‍රය, සමචතුරශ්‍රයේ සහ ත්‍රිකෝනාකාර ආස්තරය පිළිබඳ කාරුණු ටික. ඒෙත්ත අමතරව ප්‍රධාන වශයෙන් පාඩමේ සමාන්තරාශ්‍රයේ ත්‍රපීසියම වෘර්තයේ වර්ගඵලය පිළිබඳ කරුණු දැනගන්න පුළුවන් වෙනවා. ඉතිං මූලික වශයෙන් අපි ඉගෙන ගනිමු ඒකක වර්ගඵලය පිළිබඳව. මේ පාඩමට මූලිකව දැන ගතයුතු කරුණක් ඒ. ඒකක වර්ගඵලයේ කියන්නේ දිග ඒක එකත් පලල ඒකක එකත් වන සමචතුරශ්‍රයක වර්ගඵලයයි. ඒක වර්ග ඒකක එකක් ලෙස හඳුන්න වනවා. මොකක්ද මේ ඒකය කියන්නේ ඒකකේ කියන්නේ අපි දිගමනින . දිගමනින ඒක සන්ටිමීම ෝමීට වෙන්න පුළුවන්. එහෙනම් සන්ටිමීටරයක් සෙන්ටිමීටරයකින් ගුණකලාම අපට ලැබෙනවා. වර්ග සෙන්න්ටිමීටර එකක්. ඒ වගේම මීටරයක් මීටරයකින් ගුණ කලාම වර්ගමීටර එකක් ලැබෙනවා. දැන් දුවේපුතේ අපි යොමු එමු රිජුකෝනාාශ්‍රාකාර ආස්තරයක වර්ගඵලය සොයන්න. මේ පෙන්න ලතියෙන රිජුකෝනාාශ්‍රා ආස්තරයේ දිග ඒ පලලබී. එහෙනනම් මේක වර්ගඵලය අපි දන්නවා ද ඔගල පොඩිපන්තිවල් දීගෙන ගෙනන්යාවේ දිග ගුණකිරීම පලල. ඒක සංකේතාත්මකව පෙන්නනවා ඒ ගුණකිරීම බී ලෙසට. දැන් යොමුුවෙනවා. සමචතුරස්ශ්‍රරාකාර අස්තරයක වර්ගඵලය සොයන්න. සමචතුරස්්‍රාකාර ආස්තරයේ ලක්ෂණය තමයි සමචතුරශ්‍රයේ පාද හතරම එකනෙකට සමානයි. එහෙනම්, දිගත් පලලත් සමාන නිසා අපි කියනවා පැත්තක දිග කියලා. එක පැත් දිගත් පලත් වෙනුවට පැත්තක දිග හඳුන්වල දෙනවා පැත්තක දිගෙන් ගුණ කලාම අපිට ලැබෙන්නේ පැත්තක දිගෙහි වර්ගය. ඒ කියන්නේ සංකේතය ඇසුරේ නිදිරිපත් කරොත් ඒ ගුණකිරීම ඒ සමාන වෙනවා ඒ වර්ගයට. මං හිතනවා මගේ දූල පුතාල පොත්පැන් පැසල්ල එක්ක මේවා පොඩ්ඩක් සටහන් කරගන්නව ඇති කියලා. හරි දැන් අපි යොමුවෙනවා ත්‍රරිිකෝනාකාර ආස්තරේ වර්ගඵලය සොයන්. ත්‍රිකෝණය නම්කරනකොට වර්ගපලය සොයන්න අපි ආධාරකයේ දිග ආධාරකයේ දැනගන්න ඕනේ. එම ආධාරකයට ඉතිරි ශීර්ෂය ඉඳං, ද ලම්බයේ ලම්බ උස තමයි පාවිච්චි කරන්නේ ඒක හොයාගන්නේ දෙකෙන එක ගුණකිරීම ආධාරකයේ දිග ගුණකිරීම එම ආධාරකයට ඇඳී ලම්බ උස සංකේතයක් ඇසුරේ නිදිරිපත් කරෝන් දෙකෙන් ගුණකිරීම ඒ ගුණකිරීම එ කෙටියෙෙන් අපි ලේසියට කියනවා දෙකෙන එකයිඒ කියලා භාවිතයේ දී අපි නිකමට කියන්නේ දෙකෙන එකයිඒ කියලා එහෙනං අපි මතක තියාගන්න ඕනේ ගණන් හදනකොට මේ සූත්‍ර යොදාගන්න මතක තබා ගත යුතුයි. දැන් දුවේපුතේ අපි බලමු කලින් ඉගෙනගත්ත කරුන්තෙක්ක ගැටලුවක් විසඳන්න පුළුවන්ද කියලා. ත්‍රිකෝනාකාර ආස්තරයක් දීලා තියෙනවා ඒකෙ වර්ග පලේසො යන්න තමයි අපිට තියෙන්නේ. එහෙනම් මුලින්ම දැනගන්න ඕනේ ආධාරකයමොකදද ම්බ උසමොකද කියලා. මෙතනදි ආධාරකය හතරයි සීයම් ලම්බ උස හැයි සයම්. මුල්ලින්ම කරන්න අපි සූත්‍ර අරගෙන සූත්‍රයට ආදේශ කරන්න බලනවා. සූත්‍රය මොකක්ද අපි මෙම දීර්ගවලියන්නෑ නමුත් මතක් තියාගන්න ඕන නිසා පොඩ්ඩ කියමු දෙකෙන්නේ එක ගුණකිරීම ආධාරකයේ දිග ඒ ගුණකිරීම එම ආධාරකයට ඇන්දිී ලම්බ උසර. අපි ගණන හදනකොට ආදේශ කරනවා ඒ සමානයි දෙකෙන් ඒ ආධාරකය ඒ ගුණකිරීම හය ලාම්භ උස. දැන් මෙතනදී හතර බෙදෙනවා දෙකෙන් අපි බෙදනවා දෙකා කිතුරුයි දෙවරක් හය දොලාහා ලෙස මේ ආස්තරේ වර්ගඵලය අපිට ලැබෙනවා. දොලාහයිසියම් වර්ගය ලෙස අවසානයේ පිළිතුරේදී ඒ කකය සඳහන් කරලා අපි අවසන් කරන්නේ. දැ තවත් ගැටලුවකට යොමුයෙමු ඔබ අටශවේණයේදී ඉගෙනගත්ත ත්‍රිකෝණය වර්ගඵලය සොයන්න. එතකොට මෙතනදි විශේෂ ලක්ෂණය තමයි මෙත්‍ර මේ ගානෙ කියවල බලන්න ABC ත්‍රිකෝණයක් තියෙනවා. ABC ත්‍රිකෝණයක් තියෙනවා දොළහයි C පද ABC. දො C ප ආධාරකයට අනුරූප ළම්බවස පයි C. දහයි C ආධාරකයට අනුරූප ළම්බවස x. එක්සලාගේ ඇයි හො යන්න කියන්නේ. දැන් එක්සලාගේ සොයන්න නම් අපි මේ ආධාරකය දහය. එක් ගත් තම වර්ගඵලය දන්නේ නෑ. මෙවැනි ගණනක් හමූනාම තේරුම් ගන්න මේ පියවර දෙකින් යුක්ත ගණනම්. මොකක්ද පලවෙනි පියවර වර්ගඵලය හොයන්න ඕනෙ කොහොමද වර්ගපලය හොයන්නේ. අපි දන්න සූත්‍රය පාවිච්චි කරලා සත්‍රයේ පාවිච්ි කරන්න නම් මොකක්දෝන අපිට අවශ්‍ය වෙනවා. දන්න ආධාරකයකුයි දීල තියෙන ආධාරකයකුයි දීල තිය ම්බෝසකුයි, කොහෙද තියන්නේෙ මගේ දූල පුතලක් දැන්හොයා ගන්නපුුවන් කොයිද තියන කියලා. බ.ස. ආධාරකයේ දීල තිනව දොළහයි. ඒඩී ලම්බෝස දීල තියෙනව පහයි. එහෙන අපි අමුගාන හදන්න. සූත්‍රේලියන්න මුලින්ම ඒ සමානයි දෙකෙන් එකයි ඒ ගුණ කිරීම එච්. දැන් ආදේශ කරන්න. මෙතනදී ඒ කියන්නේෙ ආධාරකය කියන්නේ B. පාදය ළම්බවස කියන්නේ .AD හිනං ආදේශ කරන්න දෙකෙන් එක ගුණරීම දෝලහා ගුණකිරීම පහ දැම් පුත්තේ මේ සුළු කිරීම් වලදී අපි ටැපේනවා හාරය සහලාවය සුළු වෙනවා. දොලහ බෙදෙනව දෙකෙන් හයයි ඊට පස්සේ ගුණකිරීම පහ තිහයි. THම් වර්ගය විදියට අපට ලැබෙනවා මේ ආස්තරය වර්ගඵලය. දැන් ආස්තරයේ වර්ගඵලය ලැබුණ එක පියවරක් අවසන්. ඊළඟ පියවරේ දිමොකක්්ද කරන්නේ අපිට දීල තියෙන ප්‍රශ්නය ඒක උත්තරේ හොයන්න ඕනේ එහෙෙනනං අපි නැමතවලමු කොහොම දහදන්නේ කියලා දැන්ඒ ගානමයි මේ පෙන්නල තියෙන්නේ එක්සලාගේ හොයන්න අපපියන්නේ ආය පාවිච්චි කරන්න මොකද සූත්‍රය පාවිචි කරලා හදන්න ඕනේ දැන් එතනදී වර්ගඵලය අපි දන්නවා. වර්ගඵලය දන්නවනං අපි සූත්‍රය ආදේශ කරනවා. සූත්‍රය ලියනවා දෙකෙන් එකයි ඒ ගුණකිරීම H කියලා. මේ දුන්න වර්ගඵලය සඳහන් කරනවා වර්ගඵලය තියෙන පැත්තේ. දෙකෙන් එක ආධාරකය කියද ආධාරකෙට අනුරූපව තමයි X ලම්බවස තියෙන්නේ. එහෙනම්, අපි ආධාරකය දහයයි අහන්නේ X උස. දැම් බලන්න මේ ඔගොල සුපුරුදු ලෙස දකින සමීකරණයක් සමීකරන විසඳීම. සමීකරන විසඳීමේදී අනුගමනය කරන්න ඕන සියලු කාරණ යෝදාගෙන සුළු කරන්න බලමු. දහය බෙදෙනවා දෙකෙන් බෙදුනමා පිටෙනවා පහක් තිහ වර්ගඵලය පහයි X ලැබෙනවා පහයි x. දවා නැවත පහෙෙන් ඒ වගේම තිහබෙදෙනම පහෙන් අපිට උත්තරය ලැබෙනවා හායි කියලා ලාම්බයේ උස එ අගය එ අගේ ලැබෙනවා ඉතින් මං හිතනව දූල පුතාලා මගෙත්ත එක්ක හදන්න ඇති කියලා අපි යමු නමය ශ්‍රේණියයට අදාළ ප්‍රධාන කාරුණු වෙත්තට පලවෙනි කාරණය තමයි අපිට ඉගෙන ගන්න තියෙන සමාතරාශ්‍රයේ. සමාන්තරාශ්‍රයන මේ අපිට ඕන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්න ගියාම අපි ගුණ දැනගන්න ඕනනේ මොකද මේ සමමාන්තරාශ්‍රය කියලා හරි අපි දැම්බාලමු සමාන්තරාශ්‍රය කියන්නේ මොකද කියලා. සමාන්තරාශ්‍රයේ කියන්නේ සම්මුඛ පාදයුගල් දෙකම සමාන්තර වෙච්ච චතරාශ්‍රය. මොකක්ද සම්මුඛ පාද යුගල් කියන්නේ. සම්මුකයි කියන්නේ එකනකට මුහුණලා තියෙන. A BHDC, සම්කපාද ඒ යුගල් දෙක සමාන්තරයි. ඒ වගේම තව යුගලක් තියෙනවා යුගල් දෙකක් තියෙනවන තව යුගලක් තියෙනවා ADHBC ADH සමාන්තරයි. තවලක්ෂණයක් ඔගුලට පේනවනේද මොකදදේලක්ෂණය සමාන්තරාශ්‍රයේ සම්මුඛපාද යුගල් දිගින් සමානයි. දිගින් සමානවෙලා මොන යුගල් ද සමාන වෙලා තියන්නේ. AABHDC මේ සමාන්තරාශ්‍රයේ සම්මුඛපාද එක් යුගලක් වෙන්නේ ABHDC අනිත් යුගල වෙන්නේ ADH ABC ඒ වගේම සම්මුකපාද දිගින් සමාන යුගල වෙන්නෙත් ABCABH ඊළඟ යුගල වෙන්නේ AADHBC දැන් අපි මේ කාරණාව ගනිතමය ආකාරයෙන් ලියාදක්වන්න කොහොමද කියලා බලමු. අප ABCED සමාන්තරාශ්‍රයේ ABCAB සමාන්තරයි ABCDC කියලලියන සමාන්තර බව හඟවන ලකුණ පාවිච්චි කරලා. ABCAB සමාන්තරයි ABCDC තවයුගලක් තියෙනවනේ. ඒක ලියන්නේ ABCAD සමාන්තරයි ABC ආකාරයට. ඒ වගේම බලමු සම්මකපාදයුගල් දිගින් සමානපාද ලියන්නේ ABCAB සමානයි DC, AAD සමානයි ABC.BC ලෙස. මේ කරුණුකාරණා වර්ගඵලය හොයන්නේ යනුකොට අපිට දැනගන්න අවශ්‍ය වෙනවා දුවේ පුතේ. අපි දැම් බලමු සමාන්තරාශ්‍රයේ ආධාරකය හා ලම්භ උස කියන්නේ මොකක්ද කියලා. විශේෂෙන්ම කතාක ලොදන් සමාන්තරාශ්‍රයක ළම්බවුස අර්ථදක් වන්නේ ඒකේ ආධාරකයට අනුරූපවයි. අපේ තෝරගත්තොත් මෙතන ආධාරකය මේ පෙන්වා ඇතිආකාරයට ලම්බවස පිහිටන්නේ සමාන්තර පාද දෙ අතර තියෙන ළම්බවසාර ගැනීමෙන්. එදන් සමාන්තර පාදකමොකක්ද්ද මෙතන තෝරගෙන තියන ABCAB සමාන්තරයි DDC. ම් උස පෙන්වාඇතියාකාරයට තකින්න පුළුවන්. දැන් සමාන්තරාශ්‍රයේ, ලම්බභවස ලකුණු කරන්නේ හැමතිස්සෙම සමාන්තරාශ්‍රයේ ඇතුළෙෙන්මද. සමාන්තරාශ්‍රය ඇතුළතින් මනින්නත් පුළුවන් ඒ වගේම දුවේ පුතේ අපිට දකින්න පුළුවන් වෙනවා සමාන්තරාශ්‍රයේ ලම්බවස සමාන්තරාශ්‍රයට පිටතිනොත් ලකුණු කරන අවස්ථා. දැන් බලන්න මේ සමාන්තරාශ්‍රයේ මේ සමාන්තර ආධාරකවල මේ ආධාරකය මේ පෙන්වනමං පෙන්වන ආධාරකය දික්කරලා එත්තනට ඇදිලම්බවුසිං පිට තින් ලකුණු කරලා පෙන්නන්න පුළුවන්. දැන් අපි බලමු සම්ක්‍රියාකාරකමක් මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සොයාගන්න. දැන් අපි වොගොල්ලන්ට පෙනෙනවා මෙතනදී ABCD සමාන්තරාශ්‍රයක් දීලා ABCAD පාදය පැත්තෙන් ළම්බයක් ඇැඳල ඒත්‍රිකෝණය ඉවත් කරල මේ ස්ථානයට සවිකරනවා. ඉහෙනම් පෙනී යනවා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමාන වෙනවකාටද ඒ සමාන්තරාශ්‍රය මගින් හදන රිජුකෝනාශ්‍රයේ වර්ගඵලයට. එතකොට ආධාරකය වෙන සුනත්නෑ, ලම්භවුස වෙන සුනෙ නෑ. දැන්ගේ දැකපු ක්‍රියාකාරකම අපි වෙනවෙනම අරගෙන සලකළ බලමු. මෙතනදී රිජුකෝනාාශ්‍රය තියෙනවා රිජුකෝනාාශ්‍රයේ වර්ගඵලය ඒ ගුණකිරීම එච. ඒ වගේම ඒ රිජුකෝනාාශ්‍රයම අරගෙන හදපු සමාන්තරාශ්‍රයේත් වර්ගඵලය වෙන සුනේ නෑ. එහිෙනම් ඒකේ වර්ගඵලය, රජකෝනාාශ්‍රයේ වර්ගඵලයම තමයි මේ අපි හදපු සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ බවට පත් වෙන්නේ. ඒනං වර්ගඵලයකු මද්ද වෙන්නේ සමාන්තරාශ්‍රයේ ඒ ගුණ කිරීම එච්ච තමයි සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් මෙතනදි මේ ්‍රජකෝනාාශ්‍රයේ පාදය වෙද්දි මේ වෙන්න සමාන්තරාශ්‍රයේ ආධාරකය එහෙනම් ආධාරකය ගුණකිරීම ආධාරක පාදයට ඇඳී ලම්බ උස. ආධාරක පාදයට ඇඳ ලම්බ උස. සමාන්ත්‍රාශ්‍රයේ වර්ගඵලය සොයාගන්නේ මේ ආකාරයටයි. දැන් බලමුදැම් මේ ඉගනගත්ත කාරණටික අරගෙන ගැටලුවක් විසදන්න පුළුවන්ද කියලා. දැන් පෙන්නලා තියෙනවා ගැටලුවක්. සමාන්ත්‍රराශ්‍රයේ වර්ගඵලය සොයන්න කියලා. දීල තියෙන සමාන්තරාශ්‍රයේ පාද දෙකක් නම් කරලා තියෙනවා. එකක් හතයි C.ම් අනිත් එක පහළවයි Cම්. හැබැයි ළම්බවස ලකුණු කරලා තියන්නේ කාටද පහළවයි Cම් දිගට. දැන් අර ගුණ කිව්වනේ සම්මුඛපාද දිගින් සමානයි කියලා මෙතන පහලවයි Cයම් නම් මේ පැත්ත තියෙන්නේ පහළවයි Cයම්. එහෙනම් අපිට පහයි C.ම්, ලම්බ වෙන්නේ පහළවයිසීය ආධාරකයට. ගන්න සූත්‍රය සූත්‍රේගෙන ගත්තා. ඒ වර්ගඵලය සමානයි AH. ආධාරකය ගුණකිරීම ළම්බවස. ආදේශ කරන්න ආධාරකය පහළවයි ළම්බවස පහයි. සුළු කරාම් අපිට ලැබෙනවා වර්ග සේන්ටිමීටර හැත්ත පහයි කියලා. මං හිතන මදැන් දූලපුතාලා මගත් එක්කම මේ ලියාගෙන හදාගන්න ඇති කියලා මේ ඉතා සරල ගනන් නිසා තව ගැටලුවකට යමු බලන්න මෙ දෙවෙනි ගැටලුවේ සම ඒත් අහන්නේ සමාන්තරාශ්‍රයේ වාර්ගඵලය සොයාන්න මෙත්ත නදි ආධාරකය වෙන්නේ කවුද ආධාරකය වෙන්නේ බී පාදය ලාම් බෞස හතරයි සය. බීසි. පාදේ දිග නමයයි. ගමු සූත්‍රය ඒ සමානයි සිම්පලේ ගුණකිරීම එච්. දැන් ආදේශයටයමු ආදේශ කරමු ඒ සමානයි නමය ගුණීම හ නමය හතරෙන් ගුණ කරාම වර්ග මීටර තිස් හයලෙස උත්තරයක් ලැබෙනවා ඒකනි වැරදි පිළිතුර දැන් හදාගන්න පුළුවන්. මේ ගැටලුවේදදි කලින් කිය පුද. විදියට වඩා පොඩ්ඩක් වෙනස්. ඩැන්දීල තියෙන්න්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හැත්ත දෙකයි වර්ග සටිමීටර්. ඉහෙනම් අහනවා H උස. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දීලා ආධාරකය අගේදීලා H උස හොයන්න කියලා පිට කියනවා. කලින් වගේමයි සූත්‍රයගන්න සූත්‍රයට අපි ආදේශ කරමු. වර්ගඵලය හැත්ත දෙකයි, ආධාරකය කීයද දැන් ආධාරකය හයයි. ළම්බවසකීයද ඒ තමයි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් හයෙන් බෙදීමෙන් මේ සමීකරන විසඳීම සමීකරන බෙදීමේ ක්‍රමාණු ගමනය කරලා අපි මුලු සමීකරණයම හයෙන් බෙදනවා. හයෙන් බෙදුවම හය හයෙන් බෙදුවම එච්චිතුරුුවයි හැත්ත දෙක හයිෙන් බෙදුවම, දොහ ලෙස පිළිතුර ලැබෙනවා එහෙනම් දොළහයි සන්ටිමීටර ලෙස ඒකකේ ලැබෙන්නේ සන්ටිමීටරවලින් ගත්ත නිසා H උසත් සේන්ටිමීටර්වලින් අපිට පිළිතුර ලෙස ලබාගන්න පුළුවන්. හරි අපි හතරවෙනි ගැටලුවට යොමු එමු ABCD සමාන්තරාශ්‍රයේ එච්චල අගේ හොයන්න කියලා තමයි මෙතනද කියන්නේ ABCD සමාන්තරාශ්‍රයේ දීල තියෙනවා පාද දෙකක දිග. එකක් දොළහයි සයම් අනිත්තක දහයයි සයම්. දොළහයි ස.ම් ටඇදි ලම්බේ උස පහයි සයම්. දහයයි ස.යම් ඇැදි ලම්බේ උසදන්නේ නෑ එකයි හොයන්න කියන්නේ ඒකයාගේ H. එහෙනම් අපි මුලින්ම යොමුුවෙන් ඕනේ පියවර දෙකකින් හදන්න තියනෙ H හොයන්න නම් පලවෙනි පියවර වෙන්නේ ABC.D, සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න එක සමාන්තරාශ්‍රයේ, වර්ගපලේසොයන සූත්‍රය අපිළිය වර්ගපලේසෝයන සූත්‍රය ඒ සමානයි සිිම්පල් A. ද ආදේශ කරනකොට ආධාරකය දොළහයි ළම්බවස පහයි. ආධාරකයේ දොලහසා ළම්බවස පහරගෙන ගුණ කරාම අපිට ලැබෙනවා වර්ග සේන්ටිමීටර හැටා. දැන් ලැබුණ මොකක්ද. ABCD සමාන්තරා ශ්‍රයේ වර්ගඵලය. දැන් අපිට දන්නව වර්ගඵලය දැම් පුළුවන් අපිට හොයාගන්න වර්ගඵලය ආදේශ කරලා එච්චොල අගය. එච්චොලාගේ හොයන්න නං නැවතයන්න ඕනි සූත්‍රයලියලා ආදේශයට ඒ ගුණකිරීම එච් වර්ගඵලය සමානයි ඒ ගුණකිරීම එච්ට යනවා ඒ ආධාරකය වෙන්නේ දහයයි. හොයා ගත්ත වර්ගඵලය තමයි මෙතන්ට ආදේශ කරන්නේ හැට දැන් සුළු කරන්න බලමු දෙපසම අපි බෙදනවා දහයිෙන් දහයෙන් බෙදුවම අපිට වා දහයෙන්ට දහය සුළුවෙල යනවා. හැට බෙදීම දහය අපට එච්චලාගේ ලැබෙනමකීයද හයයි CM කියලා එච්චලාගේ ලැබෙනවා. දැම් මෙවැනි ගණනක, නිතරම කරුණු ගොඩක් තියෙනව නම් පොඩ්ඩක් උත්සාහදාරන්න ඕනේ මුලින් හොයන්න ඕනේ කුමන කාරණේද කියලා මේ ගැටලුවේ කියලා තියෙන්නේ එක වරම එච්චීියගේ සොයන්න කියලා. ඊළඟට එච්චීගේ හොයන්න බැලුවම හොයන්න බැහැ වර්ගඵලය හොයාගන්න වඕන් ඒ සඳහා වර්ගපලය සොයායන්න දීල තියෙනවනේද දත්ත ඒ දත්ත පාවිච්චි කරලාපී වර්ගඵලයේ සොයාලා ඊට පස්සේ වර්ගඵලය ආදේශ කරලා එච්චලාගේ සොයාගන්න යන්න ඕනේ. දැන්මං හිතනම දූලපුතාලා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සම්බන්ධව ගැටලු හතරකට ඉදිරිපත් වනාා හයදවා එහෙනං දැන් නිවැරදිව ආදේශ කරන්න නිවැරදිව සුළු කරන්න එතකොට නිවැරදිව පිළිතුරක් ලබාගන්න පුළුවන් දැම් බලන්න මේ දීල තියන අපිට ඊළඟට යොමුවෙන්න තියන තලරූපය ත්‍රපීසියම වර්ගඵලය සොයන්න ත්‍රපීසියම මොකද කියලා මුලින් දැනගණ්ඩෝනිනි මේ ත්‍රපීසියම කියන්නේ දැක්කම පේනවා විශේෂ ලක්ෂණය හැම ත්‍රපීසියමේම පාද යුගලයක් සමාන්තර ච්චරයි සමාන්තර වෙලා තියන්නේ එහෙනං ත්‍රපීසියමක් කියන්නේ මොකද්ද කියල බලමුද ත්‍රපීසියමක් කියලා කියන්නේ සම්මුඛපාද යුගලා පමණක් සමාන්තරවෙච්ච චතුරශ්‍රයට අපි කියනවා ත්‍රපීසියමක් කියලා සම්කපාද එක් යුගලයි සමාන්තරවෙලා තියෙන්නේ දැම් බලමු ත්‍රපීසියම වර්ගඵලය හොයන්න කොහොමද කියලා මෙත නදී කහපාටින් පෙන්නලා තියෙනවා ත්‍රපීසියමක්ු සමාන්තර පාද දෙකේ දිග බී එකයි බී දෙකයි. සමාන්ත්‍රපාද දෙකේ දිග බීය එකයි, බී දෙකයි. මේ ත්‍රපීසියම හා සමපාත වෙන දැම් මේ ක්‍රියාකාරකමක් නේ මේක දූලපුතාලා මේ පාඩම අවසාන වනාට පස්සේ ක්‍රියාකාරකම කරන්න ඕනේ පාට කොල දෙකක් අරගෙන මේ විදියට කපල අලවල මේ ඇත්තද කිව්වෙ කියලා මේ ඉගෙන ගත්තදේ සත්‍යද කියල හොඳට බලන්න මේක් ඇක්ටිවිටියක කියන්නේ ක්‍රියාකාරකම. එක මතේක සමපාතවන ත්‍රපේසියම් දෙකක් කපල අරගෙන තියෙනවා. එහෙනම් මේ පේන විදිිය ඔන්න දැන් කපලවෙෙන් කරලා ගත්ත ත්‍රපේසියම් දෙක. මොනපාදද සමාන්තරවුණේ බී එක බී දෙක පාදයට සමාන්තරයි. ඒ වගේම සමාන එකක් තමයි මේවාරණයෙන් පෙන්නලා තියෙන. දැන් අපි මොකක්ද කරන්නේ මේ ත්‍රපීසියමක්රගෙන අ පෙන්වල තියන විදියට කාරකවලා අලව ගන්නවා. දැන් අල ගත්තට පස්සෙ කොහොමද තියෙන්නේ. ත්‍රපීසිය ම අලව ගත්තට පස්සේ අපිට පේනවා මේ ත්‍රපේසියමෙන් සමාන්තරාශ්‍රයක් නිර්මාණය වුණා. ඒක උස වෙනස් වුනාද ත්‍රපීසිය උස කියල දීල තියන මොකක්ද ලම්බ උස. ත්‍රපිසිය මේ ලම්බවස වෙන සුුණද වෙනස්සුනේ නෑ ත්‍රපීසිය මේ ලම්භවස සමාන්තරාශ්‍රයත් ඒ අගයම විදිට ලැබෙනවා. ත්‍රපීසිය මේ වර්ගඵලය ගත්තොත් මේ එකක්. ත්‍රපීසිය මේ වර්ගඵල ආස්තර දෙකක් ගත් තම ත්‍රපිසිය මේ වර්ගඵලය වගේ දෙගුණයක් මොකටද සමාන්තර වුණේ සමාන වේ සමානේ සමාන්තරාශ්‍රයේ. ස්ත්‍රපීසිය මේ වර්ගඵලය වගේ දෙගුණයක් සමාන වුණ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට. හොඳින් තේරුම් ගන්න බදුවේ පුතේ මේ ක්‍රියා කාරකම මගේ දූල පුතාල දැම් මේ වෙලාවේ අපිටට කඩවෙලාව මදී පාඩම අවසානයේදී තමන්ම කරල බලලා සත්‍යද කියලා බලන්න. දැන්ත්‍රපීසිය මේ වර්ගඵලය දෙකෙන් ගුණකරාම ලැබුණේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයනේ. සමමාන්තරාශ්‍රයේ ර්ගඵලයේ දැම් ටිකකට කලින් ඉගෙන ගත්තනේ. දැන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියාදක්වන්න සමාන්තරාශ්‍රයේ වර්ගඵලේලියන්න නං අවශ්‍යවෙන්නේ මොකදද ආධාරකය සහ ළම්බවස. දැම් මේ සමාන්තරාශ්‍රයේ ආධාරකය වෙන්න කීයද. Bී එක එකතු කිරීම Bී දෙ සමාන්තරාශ්‍රයේ ආධාරකය Bී එක එකතුකිරීම බී දෙක. ලම්බ උසින් ගුණකිරීමෙන් අපිට ලැබෙනවා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. දැම් බලන්න මේ දෙකතර සම්බන්ධ ත්‍රපීසිය මේ වර්ගඵලය කියන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක්න දෙකෙන් එකක්නෙ එහෙනම් අපිට පුළුවන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය දෙකෙන් එකෙන් ගුණකිරීමෙන් ත්‍රපීසිය මේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලබාගන්න. පිසිය මේ වර්ග පලය වෙන්නේ හෙනම් හොඳට කියන්න බලන්න දෙකෙන් එකවාරයක් බී එක දන බී දෙක. හොඳට මතක තියාගන්න දුව පුතේ බී එක එකතු කිරීම බී දෙක කියන්නේ සමාන්තරපාද දෙකේ දිගෙහේ එකතුව. නිතරම මෙතන්ට ගන්නේ සමාන්තරපාද දෙකේ දිගෙහි එකතු. ඒක නිවැරදී කියලා අපි දැන් චුට්ටකට කලින් කරපු ක්‍රියාකාරකමෙන් දැනගන්න පුළුවන්. එහෙනම් සමාන්ත්‍රපාද දෙකේ දිගේ එකතුවර්ගෙන ගුණකරනවා ලම්භ උෙන්. ලම්භ උසෙන් ගුණ කරනවා. ත්‍රපීසිය මේ වර්ගඵලේ දැන් ඉස්සෙල්ලත් දැක්කමේ විදියට සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා එහෙනං අපිට ලියා දක්වන්න පුළුවන් සමාන්තරාශත්‍රයේ වර්ගඵලයෙන් දෙකෙන එකයි කියලා ත්‍රපීසිය මේ ත්‍රපීසිය මේ වර්ගඵලය සමානයි, මේ මම උගලන්ට පෙන්නල පෙළ පොතෙත් තියෙනවා ඉතා විස්තරාත්මකව වර්ගඵලය විස්තර කරලා. එහෙනං අපි ඒ බලමු සමාන්තරපාද දෙකේ දිගේ එකතුව. ත්‍රපීසිය මේ වර්ගඵලය කියන්නේ මේ ත්‍රපීසිය මේ සමාන්තරපාද දෙකේ දිගෙහි එකතුව. ඒ ගුණ කරන්න ඕනේ සමාන්තරපාදතරතියන ලම්භඋසෙන් ලම්බවස එච්. එහනං. අපට මතකතියාගන්න මේ නැවතවාරයක් පෙන්න්නන්නේ ත්‍රපිසිය මේ වර්ගඵලය සූත්‍රයක් ආකාරයෙන්. මේ සූත්‍රය ආකාරය තමයි අපි ගැටලු විසඳන්නේ අනුකොට ආදේශ කරන්න. ඉතින් දුව පුතේ ම B එක B දෙක කියලා ගත්තේ. ඔබට නිරතුරුම ඇහැට හුරු XY,AB විචල්ලය වෙනස් වෙන්න පුළුවන්. විචල්ල වෙනස් වුනාට අපේ සූත්‍රය සුභභාවේවත්, ආකාරයවත් වෙනස් වන්නෙ නෑ ඒ හින්දා ඒ එකතු කිරීම Bී කියල කිව්වත් එ රූපසටහනා අනුව විචල්ල වෙනස් සුනාට නාමකරණය එකයි ත්‍රපිසිය මේ වර්ගඵලය පිළබද සූත්‍රය සමානයි. අපි දැම් බලුමේ ඉගෙනගත්ත දේවල් එ ගැටලුවකට යොමුුවෙන් ABCCDCD ත්‍රපිසියමක් දීල තියෙනවා ඒෙ වර්ගඵලය තමයි මෙිතනදී අහන්නේ. දැන් සූත්‍රය අනුව මතක්කරගන්න ඕන මොකද්ද සමාන්ත්‍රපාද දෙක කෝ. සමාන්ත්‍රපාද දෙකමොකද්ද ABCAB. එක දිගදී දීල තියෙන්නේ. ABCAB. දිග දොළහයි DDC. දිග පහයි. වර්ගපලේ හොයන්න නං කලින් කිව්වා වගේ සූත්‍රයලියලා බලාගන්න ඕනේ. සූත්‍රයමොකද දෙකෙන් එක ගුණරීම එකතුකිරීම බී දෙක. Bී එක එකතුකිරීම බී දෙක කියන්නේ සමාන්තර පාද විදිට දොලාහා සහ පහ තමයි අගයන් ආදේශවිය යුත්තේ. දැන් අපි ආදේශ කරමු පොහොම ආදේශ කරන්නේ. වර්ගඵලය දෙකෙන් එක ලියනවා ගුණකිරීම. Bී එක දොළහයි බී දෙක පහයි මේ වරහනක් දාලා තියන්නේයි. මේ බී එක එකතු කිරීම බී දෙක කියන අගය එක්කට සුළු කරලා ගත් තමයි මෙතන ආදේශකරන්නේ ඕගොල්ලෝ නමේ පන්තියේදී මුලහරියේද ඉගෙන ගත්තා වරහන් භාවිතය. එහෙනම් වරහනක් තියනොවනම් මුලිම වරහන ඇතුළයි සුළු කරන්නේ ඊට පස්සෙ තමයි ඉතුරු ගනිතකර්ම සිද්ධ කරන්නේ. එච උසකීයද මෙතන දීල තියෙනවා හතරයි කියලා එච් ුස. ැ අර කලින් කිවගේ රහන තුළ සුළුකරාම දොලහා එකතු කිරීම පහ දොලහයි පහයි එකතුක රාමදා හතයි දාහත ගුණකිරීම හතර. දැම් බලන්න හරයේ තියන දෙක මගින් ලවේ තියන හතර බෙදෙනවා ලැබෙන මත් දෙකාක්. අවසානයේ අපිට දාහත ගුණීම දෙක ලෙස අගේ. ම තිස් සතරයියම් වර්ගය පිළිතුර ලෙස ලැබෙනවා. හරි අපි යොමුවමු ඊළඟ ගැටලුවට. PQවවා ත්‍රපීසිය මේ වර්ගඵලයයි හොයන්න කියන්නේ. දැන් දුවපුතේ පාද තුනක් නම් කරලාති නව පහලවයි ය හයිය අටයිය. දැන්මගේ දූලපුතාල දන්නවා අවශ්‍ය වෙන අගේ මොනමද කියලා. හරි දැන් අපිට මේ තියෙන සූත්‍රයට අපි ආදේශ කරමු දීල තියෙන දත්ත දීල තියෙන දැම් මෙතරත්තු. හයිසයම් අටයිස සයම්, පහල වයිසයම් තින. දැහැබයි තොරගන්න කාවද ආධාරක සමාන්තර පාද දෙකට, සමාන්තර පාදය එකක් පහල වයිසයම්, අනිත්තක අටයිසයම්. එහෙනම් ආදේශ කරමු දෙකෙන්න එක ගුණකිරීම වරහන ඇතුළේ අටට එකතු කිරීම පහලව සමාන්තර පාද දෙකේ දීග එකතු කරා. ගුණ කරන්න ලාම්බවසෙන්. ලාම්බවස පහයි සයම් කියලා පිට දීලා තියෙනවා. දැන් වරහන තුළ පළමුුව සුළු කරන්න වරහන සුළු කරාම විසි තුනයි. දෙකෙන් එක ගුණකිරීම විසිතුන ගුණකිරීම පහ. දැම් බලන්න මෙතෙක් සුළුකරපු ගණන් සහ ගැටලු සහ මේ ගැටලු අතර තියන වෙන සමොකක්ද කියලා. මේ ගැටලුවේදී. විසිතුන ගුණකිරීම පහ බෙදන්න නැතියෙනවත් දෙකෙන්. මේ දෙකෙන් බෙදන්නේෙ නෑ එහෙනං අපි ඒ ගැනට බෙදනෙ නැති නිසා. එක වරසුළු කරන්න ගෝනේ විසි තුන පහෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවම අපිට පිළිතුර විදියට පනස් සතයිදසම පහ ලැබෙනවා. එක C වර්ග සේන්ටිමීටර පනස් සතයිදසම පහ ලැබෙනවා. තව ගැටලුවකටයං. PQ R ස්ත්‍රපීසිය වර්ගඵලය වර්ග සේන්ටිමීටර තිස් හයයි. එච්චලාගේ අහනව. දැන් තියෙන්නේ දැන් වර්ගඵලය දීලා අහනව ළම්බවස. ලම්බවස අහන වර්ගඵලේ දීලා. වර්ගපලය ආදේශ කරන්න සූත්‍රයට තිස්හයයි. එහෙනම් දෙකෙන් එක ගුණකිරීම සමාන්තර පාද දෙකේ දිගේ එකතුව. තුන එකතු කිරීම ගුණකිරීම H ලම්භ උස. දැම් මෙතන තියෙන්නේ සමීකරන විසදීම. සමීකරන විසදීම තුනයි හයයි එකතු කරාම නමයයි දැම් බලන්න දුවේ පුතේ. අපිට මේ නමයයි දෙකයි බෙදන්න බැහැ. එහෙෙනම් මේ දෙක ඉවත් කරන්න අපි මොකක්ද කරන්න මේ සමීකරණය දෙපසම, දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරාම මේ දෙකත් මේ දෙකත් ඉවත්වෙලා අපිට ඉතුරුව වෙනවා හැත්ත දෙක සමානයි නමයයි H කියලා. එහෙනම් හැත්ත දෙක නමේෙන් බෙදු නම අපිට පිළිතුර ලැබෙනවා නමයයි ඉවත්වෙනවා. අටයි CM කියලා පිළිතුර ලැබෙනවා. දැන් අපි තුන්වෙනි ගැටලුවට ගිය. අදහස් කරන ඔගලට තව ක්‍රියාකාරකමක් පෙන්න්නන්න ඒකත් ඔගල්ලන්ට ගෙදරදි කරලා බලන්න පුළුවන්. දැම් මෙතන පේනව ඇති ආධාරකය B සමාන්තර පාද දෙකේ දිග ඒ සහ B ම්බ උස. දැම් මෙතනදි උත්සාහ කරන්න අපි දිග ළම්බභ උස දෙකට වෙංවෙන පරිදිාපි ත්‍රපී සියම කොටස් දෙකට වෙන් කරනවා.වෙෙන් කරලා මේ උඩ කොටස හරහා කරකවලාි බී ළඟට සම්බන්ධ කරගන්නවා. දැම්මොකක්ද සිද්ධ වෙන්නේ අපි මේ කොටස ගෙනල් ඉහල කොටස ගෙනනල් පහල කොටස ළංඟති බ්බම සමාන්තරාශ්‍රයක් හැදුන. සමාන්තරාශ්‍රය ලළම්බය ඇදලා ත්‍රිකෝණය ගෙනල්ල මෙතනට මේ සාවිකලා. සවිකලාට පස්සෙ ලැබෙන්න්නේ මකක්ද රිජකෝනාාස්ශ්‍රයක් ලැබෙන්නේ. ඒ රජකෝනාශ්‍රයේ දැන් පලලවෙන්න කියද එච් බෙදීම දෙකයි දෙකෙන්නේ එකයි H. රිජුකෝනාාශ්‍රයේ දිග ඒ එකතු කිරීම එහං අපි අ ත්‍රපීසියම ත්‍රපීසියම වෙනස් කරලා හදාගත්ත රිජකෝනාාස්ශ්‍රයේ වර්ගඵලය ලැබෙන්නේ දෙකෙනෙ එකයි Hච්වාරයක් ඒ එකතු කිරීම බී ලෙස. දැන් මේ ක්‍රියාකාර කමතුලින් නෝොගල්ලන්ට හොඳට තේරුන්ගිය ත්‍රපීසිය මේ වර්ගඵලය විස්තර කරන්න පුළුවන් රජකෝනාාශ්‍රයේ වර්ගඵලය මගින්.ින් එක විස්තරරා ත්‍රපීසිය මේ වර්ගඵලය සමාන්තරාශ්‍රයක් මගින්. එහනම් අපි දැන් වෘර්තය කියන තලරූපයට යොමුුවමු. වෘර්ත ඒ ලක්ෂණ දැන් දන්නවා චුට්ටම් මතාක්කරොත් වෘර්තයේ අරය ආර් විෂ්කම්භය ඩී අරය වගේ දෙගුණයක් තමයි විශ්කම්භය මේ අරය මේ අරය එහෙනම් ඩී කියල මෙතන පෙන්නලා තියෙන විශ්කම්භය තමයි අරයන් දෙකකින් සමන්විත වෙන්න එහෙනම් ඩී සමානයි දෙකයියාර් කියලා අපිට ලියන්න පුළුවන්. මගේ දූලපුතාලා ගනිත ගනිතය පාඩ මේ දහටනි පඩෘර්ත පරිදිය කියන පාඩමෙන් කොටස ඉගෙන ගත්තා. දැන් බලන්න දහටවැනි පාඩමේදී ඉගනගත්තා ඕනම වෘථයක පරිදියට විෂ්කම්භය දරණ අනුපාතය නියතයක් කියලා. බලමු මේ මොකක්ද්ද කියලා මේ ක්‍රියාකාරම් කම කලාද බලන්න කක දහටවෙනි පාඩමේදී කළේ නැත්තං ඔගුලමික බලාගෙන කරන්න මම ඉක්මනින් මතක් කරගෙන යන්නම්. මේ කොට සපට අවශ්‍ය වෙන නිසා. අපි විශ්කම්භය මනිනවා. කොහොමද මනින්නේ මේ පෙන්නල තියෙන ආකාරයට විහිදි චතුරාස්ත්‍ර දෙකක් කරගෙන අපිට විශ්කම්භය මනින් ඕන වෘර්තාආකාර වස්තුව තියෙනව අතරට අතරට තියලා සර්ලධාරයකින් තදකරගෙන මේ පෙන්වල තියෙන ආකාරයට මනිනවා. ඊට පසේ පරිදි මනින්නේ කොහොමද පරිදිය මනින්නේ. අපේ මිනුම් පටියෙන් හරි නූලක් කරගෙන ඒ වටා මැනගෙන අපිට සර්ලධාරයකට තියලා පරිදි මැනගන්න පුළුවන්. දැන් අපි මේ අනුපාතය ලියන්න පුළුවන් පරිදිිය බෙදීම විශ්කම්භය කියලා. දැන් ඔගල ඒම පාඩමේ දහටින් පාඩමේ ඉගෙන ගත්තාරි විෂ්කම්භය බෙදුවම නියතයක් කියලා. මේක නියතයක් කියල පෙන්නන්න නම් මෙහම එක ෘර්තාකාර වස්තුවක් කරගෙන හදල්ලා බලන්න බැහ එහන මොකක්ද කරන්න ඕනේ ඔගලන්ට පුරුවන් ගෙදර තියෙන ඩී තැටියක් ඊළඟට පීරිසියක් ඒ වගේ වෘර්තාකාර හැඩතියෙන වස්තුූ හතරපපහක් අරගෙන පරිදිිය හොයන්න විශ්කම්භය හොයන්න බෙදල බලන්න නියතයක් කියන්නේ ඔයාලට ආසන්නගයක් ලැබෙයි තුනයි දසම එකයි හතරට අපිට මනින්න පුළුවන් දසමස්ථාන දෙකකට. නමුත් මම මේ එකත්ලීල තිත්තුන කිනත් ීල පෙන්නුවේ මේක ඉවරයක් නෑ කියන එකට දිගටම යනවා කියනෙකට. සීබෙදීම, දී අගය කෙලවරක් නොමැතිව දිගටම යන නිසා තමයි සමාන කිරීමක් නෙවෙයි ආසන්නයි කියල පෙන්නලා තියෙන්නේ. මෙතට පෙන්නල තියෙන මොකක්ද. අපි මේ දර්ශමංඛ්‍යාවකින් පෙන්නන්න උත්සාහ කරන අගය භහගයකට ඉතාම ආසන්න වෙන්නේ, විසි දෙක බෙදීම හත එහමනැත්තං හතෙන් විසි දෙක කියනගය. ඒක ගානිතයේ දී හඳුන්නවා සංකේතයකින් මොකදද ෆයි අගය පයි අගය. මිහිනං සී බෙදීම ඩී සමානයි පයි කියලා කියන්න පුළුවන් සුළු කරලා ස උක්තකරාම C සමානයි පයි. ඔගුල දන්නවා ඩී සමානයි දෙකයියාර් ආදේශකරමු C සමානයි දෙකයි ප R කියලා අර, ගෘර්තයේ පරිදිිය ලැබෙනවා. දැං ඕකත් තර්ගෙන පිබලමු ඉදිරියට යන්න. දැන් පයි සමානයි තුනයි දසම එකයි හතර ආසන වශයෙන් සමානුවෙනව බාගාගයට විසි දෙක බෙදීම හතට. නමුත් මේක සත්‍යය වශයෙන් අපිට මේ වගේ තුනයි දසම එකයි හතරයි එකයි පහයි නමයි කියල ඉවරයක් කරන්න බෑ මේ ඔගලන්ට පේන ඇති කෙලවරක් නැති තරං දිගල්ට ලියලා තියෙනවා. දැන්. අපේ ගනිතය කියන දේ මේ වයුක්ත වෙන්න මම හඳුනා දෙන වශයක් නෙවේ මේ ලෝක පවතින දෙයක්. ඒ වගේම සමහර සම්බන්ධතා තියනවා අපිට නිකං හරිම හොයල බලන්න පුළුවන් හරිම ආකර්ශනීය දේවල්. මේක ගනිතය සම්බන්ධයයක් නෙ වෙයි අපේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥියෙක් වෙන ගනිිත විද්‍යක්්‍රීෙන ඇල්බර් ටයින්ස්ටයින් ගැනිතඥාගේ උපන්දිනය තුන්ව නිමාසේ දා හතර. ඉතිං, සමහර රටවල්වල ගනිතේ විෂයට උනන්දුවක් දක්වනාය තුංවෙනි මාසේ දාහතරදිනය හඳුන්වනවා පයිඩේ කියලා. එදා දවසම උපන්දිනය සමරනවා ඇල්බට ටයින්ස් ටයින් ගැනිතක්ඥියාගේ ඒ සමඟ මේ හා සම්බන්ධ ෆයි සම්බන්ධ ගොඩා කාරණා තියෙනවා ඔගොල උනන්දුුනාං අන්තර්ජාලයට පිවිසිලා සොයිලබලල හොයා ගන්න පුළුවන් තව කොච්චර මේක දිගට යනවද කියලා හරි. අපි අපේ පාඩමට යොම්මුයමු. දැම්බලනි වෘර්තයේ වර්ගඵලය. වෘර්තයේ වර්ගඵලය සඳහාමම ක්‍රියාකාරකමක් ගෙනවා දැම්බලන් අපි වෘර්තයක් කපාගන්නවා කපාගෙන ඒ වෙන්කරනවා කොටස් හතරකටසා අටකට. ඒක වෙන් කරලා මේ තියන විදියට දෙපැත්තට වෙන් කරලා සකස ගන්නවා අල්ව ගන්නවා. කපලවෙෙන්කරලලා ඔගොල අලවගන්න. ඊට පස්සෙ දැන්වෙන් කරනවා කොටස් පැත්තකට කොටස්දා සෑ යිතිස් දෙකක් විදියට. තාම රිජකෝනාාශ්‍රයක් හැදුන්නේෑ අපිට. දැන් ඒකත්තියාගන්නකෝ. දැ මේක නං ඔගල්ලන්ට කරන්න බැෑ ඉතා ආම කුඩා සංඛ්‍යාවකට වෘර්තය වෙන්කරෝද දැම් බලන්න මේක සැකසෙනවා රිජකෝනාාශ්‍රයක් විදියට සැකසෙනවා ආනති අඩු වෙලා මේ වක්්‍ර සවභහාවය අඩු වෙලා අනන්ත සංඛ්‍යාවකට වෘතය කොටස් කරලා ගෙනනල්ල සැක සුවතුන් අපිට රිජකෝනාාශ්‍රයකටම යන්න පුළුවන්. දැම් බලන්න මේ එක පැත්තක කොටසයි පයියාරණ පරිදිියෙන් භාගයයි මෙන්න මේ කොටසක් තමයි මේ ඇලෙව්වේ. ඒගේ රිජකෝනාශ්‍රයේ, හැදෙනස්ථානය හැදෙන අවස්ථාවේදී රිජකෝණයේ දිගවෙන්නේ එතකොට කවද. පයි R. එක පැත්තක දිගනගත්ත පයියාර් එහ නං රිජකෝනාාශ්‍රයේ පලලවෙන්න මකදද R. දැම් බලන්න රිජකෝනාාශ්‍රයේ දිග පයියාර් පලල ආ දැං සොයමු අපිට අවශ්‍යකාරණය දැම් බලන රිජකෝනාාශ්‍රයේ දිග වෙන්නේ වෘර්තය පරිදිෙන් දෙකෙන එකක්නේ දැන් ආදේශ කරමු ෘර්තය පරිදිය දන්නවානේ දැන්. වෘර්තය පරිදිිය දෙකයි පයියාර් ඒ දෙකෙන එකක් වෙන්නේ මේ දෙකට මේ දෙක බෙදිලගෙහිල්ලා පයියාරිතුව වෙනවා එෙන රිජුකෝනාශ්‍රේ දිග කියද පයිආ පලල පලවෙන්නේ ෘර්තයේ අරයම වෙන ආර් අගය තමයි පලල වෙන්නේ. වෘතයේ වර්ගඵලය හොයන්නකොට අපිට පෙනී ගියා දැන් වෘර්තයේ වර්ගඵලය සමාන වනා රිජකෝනාාශ්‍රයේ වර්ගඵලයට රිජකෝනාශ්‍රයේ වර්ගඵලයේ හොයන්න කෝමද දිගගුණ කිරීම පාලලෙන් දිග පයියාර් පලල ආ එහෙනං අපිටෘර්ත වර්ගඵලය ලැබෙනවා පයිආර් වර්ගය ලෙසට දැම් පලවෙනි ගැටලුවට යමු ෘර්තයක් තියෙනවා වෘර්තය අරය පමණක් ලකුණු කරලා තියෙනවා අරය කීයද දාහතරයි සම් කියල ලුණ කර තියන. දැ සූත්‍ර මොකක්ද දැන් චුට්ටකට කලින්ेंगे ගැෙන ගත්තා පයා වර්ගය. ආදේශ කරමු පයිවලාගේ හතෙන් විසි දෙකයි අරයකීයද දාහතරයි දාහතර කීපාරද්ද දහතර දෙවරක් දහතර ගුණකිරීම දාහතර හතෙන් විසිදක ගුණකිරීම දාහතර නැවත ගුණකිරීම දාහතර. දැන් සුළු කරන්න බලමු. මගේ දූලපුතාලට පෙනී අනව ඇති මෙමොටස. ෘර්තයේ වර්ගඵලය සොයන කොටසෙදී. අපිට සුළු කිරීම පොඩ්ඩැ්චු්ටක් ලොකයි වගේටි සංකීර්ණයි වගේ වෙන්න පුළුවන්. පරිස්සමෙන් සුළු කරමු. දාහතරට හතේවා දෙකයි එහෙනම් විසි දෙක ගුණ දෙක ගුණකිරීම, දාහතර, අයසිය දාසයයි වර්ගඵලය. දෙවිනි ගණනට යමු වර්ගඵලය එකසිය පනස්සතරයි. දැන් මේකද එකසිය පන දීල වර්ගඵලය. යමු සූත්‍රයට වෘර්තයේ වර්ගඵලය පයාார் වර්ගය. ආදේශයක් තියෙන්නේ වර්ගඵලය දලා එකසිය පනස් සතරයි, වර්ගඵලය ආදේශකරා හතෙන් විසි දෙකයි පයිවලාගේය, ආර්ගය හොම තිබ දැන් හොඳීට දැනගන්න මගේ දූල පුතාලා පයිවල අගය තමන් මතකයෙන් ගෙනල්ල ලියන්න ඕනේ. පයි අගේ දැනගෙන ඉන්න ඕනේ. හතෙන් විසිදකයි කියලා දැනගෙන ඉන්න ඕනේ. කිසි සේත්ම පියර දසම සංඛ්‍යාව ලියන්න නෑ. ඇයි ඒක එකාගයක් නෑනේ කෙනෙක් දසම ස්ථාන දෙකක් පුළුවන් තුනක් පුළුවන් දහයක් පුලුවන් ඉවරයක් නෑ. අපි සම්මතයක් විදියට බාග සංඛ්‍යාව තමයි ආදේශ කරන්න. දැන් ආදේශ කරමු. එක සිය පනස් සතර ආදේශකරා දැන් සුළු කරන්න ඕනේ හතෙන් විසි දෙක. දැම් මේ පියවරයේදී මම බලන්න එක වරම විසි දෙකෙන් හතෙන් ගුණ කරනවා. හත්ත බෙදීම විසි දෙකෙන් ගුණ කරනවා. දැම් බලන්න එතකොට වෙනදේ අපිට ඉක්මනෙන් සුළු කිරීම කරගන්නත් පුළුවන්. එක සිය පනස්සත් දැම් මේ වැනි ගණනක දුවේ පුතේ විසි දෙක වගේ සංඛ්‍යාවකින් බෙදෙනකොට පොඩි ඉංගියක් තියෙනවා, සමහර විටෙක මේ වෘතයේ වර්ගඵලය එකකොළහහි ගුණාකාරයක් වෙන්න පුළුවන්. විසි දෙක එකොළහෙ ගුණාකාරයක් න දෙකනේ එකසිය පණසතර එකොළහේ ගුණාකාරයක් වෙන්න පුළුවන් එකළහෙම බෙදුවම දා හතරයි. විසි දෙක එකො හෙම් බෙදුවම දෙකයි. දැන් ආයෙත් බෙදෙනම දා හතර බෙදුනම්ම දෙකෙන් හත ලෙස ලැබෙනවා. දැන් මෙතනදි සුළුවෙලා අපට ඉතුරු වෙන්න ආර්වර්ගය. එහෙනං හත ගුණකිරීම හත්ත ඉතුරු වෙනවා. උත්තරට යන්න අවශ්‍යනය අපිට මෙතන ආරර්වර්ගයතින් ලියන්න ආර්වර්ගය හතේ වර්ගය කියලා. වර්ගමූලය ගන්නකොට මගේ දූලපුතාල දන්නවා වර්ගමූලේ හතයි කියල ලියන්න පුළුවන්ද. බැහැ දන හෝරින කියලා කියනවා. එක්ක දන හතෙන් ගුණ කරාමත්. හතේවර්ගය රින හත රින හතෙන් ගුණ කරාමත් හතේවර්ගේ දැංකාවද ගන්න අරයට අරයට ගන්න අරය කවදාවත් රිනාගයක් වෙන්නන. එහෙනං ආරය ධනාගයක් අරය ආර් සමානයි හතයි සයම් කියලා පිට උත්තරය ලැබෙනවා. මං හිතනොමගේ දුලපුතාල්ට මේ ආදේශය සහසුළු කිරීම් ඉතාම හොඳින් තේරුම් ගන්න ලැබුණ කියලා ඒ උපදෙස් පිළිියරගෙන මේ ගණන හදා ගන්න තුන්වැනි ගැටලුවටය. වර්ගඵලයේ දීල තියෙනවා හය සියදාසයයි, සයම් වර්ග කියෙන ෘර්තාකාර ආස්තරයේ අරය ගණනේ කරන්න. මේ අරය ගණනය කරනකොට ආය යන්න කොතන්ටද දීලතියෙන වර්ගඵලය පිළිමඳ සූත්‍රයට. ෘර්ථේ වර්ගඵලය පිළිමඳ සූත්‍රයට, පයියාර් වර්ගගේ ආදේශකරමු හය සියදාසයයි. වර්ගපලේ. පයි හතෙන් විසි දෙකයි ආර් වර්ගය. දැම් මේ ගාන සුළු කරන්න ගියාම නැවත ආර පියවරම තමයි. සි දෙකෙන් හතෙන් මේ පැත්ත ගුණ කරනවා ආර්වාර්ගය විතරා කිතුරුවෙන විදිට එහෙෙනම් අනිත් පැත් ගුණ කරනවා දැම්මංකිවේ චුට්ට ංකීර්ණය වගේ කියලා එහෙනම් සංකීර්ණ වෙන්නේ ඇයි වර්ගඵලය විශාල සංක්‍යයා ටිකක් වැඩි සංක්‍යයා ලැබෙනකොට අර ඉංගයා අනුව බලන්න එකොල හෙම බෙදෙනවාද කියලා එකොල හෙම් බෙදෙනවා අපිට ලැබෙනවා පනස් හය කියලා එකකොල හිම් බෙදුවම හයසියදාසය සය කියලා ලැබෙනවා විසිහය බෙදුවම දෙකයි. දැම් පණසයයි දෙකයි බෙදෙනවා කියයද දෙකෙන් බෙදුනම විසි අට කියලා ලැබෙනවා පණසය දෙකින් බෙදුවම. දැම් වර්ග පලය වර්ගය ආ වර්ගය මෙතනින් ගෙනන එක එක වර කියන්න බෑ විසි අට ගුණකිරීම හත්ත කියලා එන්නේ. දැම් මේ සංඛ්‍යාව ගුණකරොත් ඔගලන්ට පුළුවන් තව චුට්ට ලොකු සංඛ්‍යයාවක් කියෙන. මම ලේසි විදියක්ක් කියල දෙන්නද මේ ගාන හදන්න. ලේසි විදිිය තමයි මේ විසි අට දැන් හතේ ගුණාකාර විදිර පොඩ්ඩල් ියාගන්න බලමු. අපි ලියනවා මේ විසි අට දාහතරවරක් දෙක කියලා. පුළුවන් තවත් විදිවල් තත් ලියන්න අපි මේ අවස්ථාවේ දාහතරවරත් දෙක කියලියමු. ද දාහතර තිබ්බා දෙවරක් හතත් දාහතරයි. එහෙනම් දුවේ පුතේ ඔගලන්ට පේනවා හරිම ලේසියෙන් සුළු කිරිම සංකීර්ණ වනේ නෑ. දාහතරේ වර්ගගේ දාහතර ගුණකිරම දාහතරේ වර්ගේ කියල ලැබුණා. ඉහෙනං වැඩිය අමාරුවය වැටුන්න්නෑ ගුණ කරන්න ගිහිල්ල. එහෙනං ආරයෙන්නේ ආර්වලාගේ ලැබෙන්නේ අර විදියටම ධනුහෝරින දාහතර කියලා. දැන් දාහතර තෝරගන්න කවුද අරයරීන වෙන්න බෑන. එහෙනං අරේගන්නෙ කවද ධනාග ආර් සමානයි දාහතරයි සයම් ලෙසට අපි ලබා ගන්නවා. ගේ දදුල පුතාල දැන් තේරුන් ගන්න මේ සූත්‍රය හරිපුංචි ගොඩක් ආදේශ කරන්න නෑ එක විචල්ල ඇයි තියෙන්නේ. අරය කියනගේ විතරයි ආදේශ කරන්න තියෙන්නේ. හැබැයි සුළුකිරීම කොහොමද සුළුකිරීම ටිකක් සංකීර්ණයි. එහෙනන් සමී කරන සුළුකිරීම බෙදීම ගුණන වග පිළිබඳ අවබෝධය වැදගත්වෙනවා. මේ අන්දුුරු කරතියන කොටසක වර්ගඵලය සොයන්නයි තියෙන්නේ. මේ ගණනේ එහෙනම් ඔගල්ලට පේනවා අන්දරු කරලා තියෙන කොටස හොයන්න නම් වෘර්තයේ වර්ගපාලය අපි අයින් කරගන්්ඩෝනේ සමචාතුරराස්ත්‍රයෙන් විසි පහයි විසි පහේ එහනම් වෘර්තයේ වර්ගපාලය 5යියාර් වර්ගය ආදේශ කරන මේ අපි කාලි උත් හැදවා උත්තරය ලැබෙනවාඒ සියපාන සතරයි කියලා එහෙනම් අපි අමු ඒක ඉතිරි කොටසට වෘර්තය වර්ගපලය එක සියපාන සතරයි සමචතුරාශ්‍රයේ වර්ගपाලය ත්තක දිග වර්ග කරාම ලැබෙනවා විසි පහගුණ කිරීම විසි පහ හයසිය විසි පහයි. හරි දැන් දුවේ පුතේ අපි හොයාගත්තා මේ බෘර්තයේ වර්ගඵලය ඊළගට හොයාගත්තා සමචතුරස්ශ්‍රය වර්ගඵලේ දැංුගල දන්නෝමකද කරන්න ඕනෙ කියලා මංක කියන් නොනත්න ඉක්මනින් හදන්න මටත් කලින් හදන්න කොහොම දහ දන්නේ අපි සමචතුරශ්‍රයේ වර්ගඵලෙන් අඩු කරනවා බෘතයේ වර්ගඵලය සමචත්‍රශ්‍රයේ වර්ගපලය හයිසිය විසි පහයි ෘතය වර්ගඵලය එක සිය පනස් සතරයි. අඩු කරාම හාරසිය හැත්ත එකයි සයම් වර්ගය විදියට අපිට පිළිතුර ලැබෙනවා. ඉතින් දුවේ පුතේ අපි මේ පාඩ මේ හොඳට ගනම් හැදවා දැම්දුවල පුතාලට පුළුවන් මේ පාඩම නැවත හොඳින් බලාගන්න. අප ඉ සාරාංශයක් විදියටගත්තෝ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ආධර්කය වැඩිකිරිම ලම්භවසයි ත්‍රපිසිය මේ වර්ගඵලය දෙකෙන් එකවාරයක් බී එක දැන බීදකවාරයක් ෘර්තය වර්ගඵලය පයි වර්ගය ඔන්න ඔය තුන තමයි අදීගෙන ගත්තේ එහෙනං ඔගොල්ලො මේ ගනන්ටික හදල විතරක් නිපුලතාවකට පත්තෙන්නේ නෑ මොකද කරන් තියෙන මංම මේ කියන්නේ යන දේ දන්නව හොඳටම සමන්ත්‍රාශ්‍රයේ වර්ගඵලය සඳහා විසිතුනයි එක අභ්‍යාසයත් ත්‍රපීසියම සඳහා විසිතුනයි දෙකත්. බෘතය සඳහා විසිතුනයි තුනත් කොහෙද තමන්ගේ පෙළපොතේ තියෙන අභ්‍යාස කරලා තමන් නිපුනත්වයක් ලබාගන්න මේ විෂයි. ආදරණී දුවේ පුතේ අපි දැම් වර්ගඵලය පාඩම මෙතකින් නිමා කලා තවත් මෙවැනිම ගනිත පාඩමකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම් ආයුබෝවන්.